කැමතිදී සාකච්ඡා කරන තියෙන්නේ කරේ හෙඩ් ඔෆ් ක්‍රියේෂන් හෙඩ් ඔෆ් කියන්නේ රිඩක්ෂන් සහ ඔක්සිඩේෂන් කියන්නේ ඒකටම රිඩ් ඔෆ් කියන වචනේ එතන ඔක්සිකරණ ඔක්සිජන් නම් දෙකක් ඉස්සෙල්ලා ගන්න ඕනේ ඔක්සිජන් වැනි ඔක්සිකෘතම වේද සම්බන්ධ වේ. ඊට පස්සේ ඔක්සිජනේදී ඔක්සිජන් වැනි ඔක්සිකෘතම වේදී වර්ජේ. ඒ නිසා වාතය ඇතුළත තරවට වදිනවා වදිනතන. ඒ කියන්නේ ඔක්සිජන් සම්බන්ධ සමිතම ඔක්සිකරණයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඔක්සිජන් සම්බන්ධ නැහැ. ඔක්සිකරණයක් නම් ෆ්ලෝරින් F2. F2 අවස්ථාවේ ෆ්ලෝරින් කිසි විටක ධන ඔක්සිජන් අවස්ථාව ගන්නෑ. ඇයි? ධනමින් බෑ. ධනමින් නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන කවුරු හරි අදිනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දින්නේ කවුරුවත්. ඇයි? මෙයා තමයි ප්‍රබලය. ප්‍රබලයන්ගේ විද්‍යුත්ිතා වැඩිම කරනවා මේ. ඒ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන අදින සමත් කෙනෙක් මුහුමද නැහැ. ඒ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තනම් මෙයා ධනමින්. හැබැයි මෙයා කරන්නේ මොකද්ද? අනිත් අයගේ ඉලෙක්ට්‍රෝන අදින. ඒ නිසා මෙයා ගන්න එක ඔක්සිජන් අංග දෙකයි ගන්න අවශ්‍ය බිඳුව නැත්නම් ඍණයක. එහෙනම් මේක ඍණයක ඍණයක වාරයක් දෙක. මෙයා දෙකයි. එතනදී ඔක්සිජන් කියද ධන දෙකයි. එහෙනම් මොකද තාදී? ෆ්ලෝරින්ට ඔක්සිජන් සම්බන්ධ වෙනවා කියලා ෆ්ලෝරින් නමකට F2 බිඳුව කියලා. දැන් බිඳුව නම් දැන් මොකද? දැන් ඍණයක. එහෙනම් ඔක්සිජන් නම් ගැඩි වෙනවා. ඒ නිසා ඔක්සිජන් සම්බන්ධ වෙන සමිතම ඔක්සිකරණයක් සිදු වෙයි කියන මාසකෙ නෙමෙයි. හරි. ඔක්සිජන් වෙයි ඔක්සිජන් සම්බන්ධ වෙන බොහෝ විට එහෙම තමයි. මේ අවස්ථාවේ හැර හරි. ඒ නිසා ඔක්සිජන් වෙයි ඔක්සිකෘතක වෙයි සම්බන්ධ වෙයි. ඒ කියන්නේ ෆ්ලෝරින් සම්බන්ධ වීම ඔක්සිකරණයක්. ඒකයි. හරි. ඔක්සිකෘතක වෙයි සම්බන්ධ වීම සිදු වෙනවා. ඒ නිසා තමයි හරි එතනදී ඔක්සිජන් ෆ්ලෝරින් සම්බන්ධ වීමෙන් ඔක්සිජන් ඔක්සිකරණය වෙනවා. ඒ නිසා හරිද අර ගොඩක් කරලා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව බහුතර ගන්නවා තියෙන නිසා තමයි අර ඔක්සිජන් බේස් කරලා කතා කරන්නේ. හරි. ඒ නිසා ඔක්සිජන් සම්බන්ධ වෙන සමගිටම ඔක්සිකරණයක් වෙයි කියන එකක් නෑ. ඒක චුට්ටක් හරි අවබෝධ කරගන්න. හරි. එතකොට ඔක්සිකරණයේ සක්සනෙද දැන් ඔක්සිකරණයක් සිදු වෙනවා නම් ආයේ එතන ඔක්සිකරණයක් වෙන්න ඕන. හරි. ඒකේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ප්‍රයවයිස් එක ඉබල වශයෙන් වෙන්නේ. හැබැයි ඔක්සිකරණ සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව සමවිතම සමගාමී වෙන්නේ සමවිතම. හරි. ඒක ඔක්සිකරණ සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව එකවර වෙනවා. හරි. ඒක සමගාමී වෙනවා. හැබැයි දැන් විභාගයව ඔක්සිකරණ සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව සමගාමීව සිදු වෙයි. ඒ කියන එක සමගාමීව සිදු වෙකොත් හරි. හැබැයි විභාගයන ඔක්සිකරණ ඔක්සිජන් ප්‍රතික්‍රියාව සමවිත එකට සිදු වෙයි. හරි. සමවිතම සමගාමීව වෙන්නේ නැහැ. ඇයි? උදාහරණයක් වශයෙන් ඉලෙක්ට්‍රෝන සම්පීඩතාවේ සිංක් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලන්න බලන්න සිංක් ජලිකාණ තුළ සිංක් වඩවඩා තුනින් ඔක්සිකරණය වෙවි යන ආරම්භයේ. හරි. පස්පාරින සම්පීඩතාවේ හරි කොයි කොයි ඉලෙක්ට්‍රෝන සම්පීඩතාවේ අධ්‍යයනය කරන ශිෂ්‍යකෝස. හරි. ඒකෝ මේ උදේකලා ඔක්සිකරණයක් වෙන්නේ. දැන් කොපුව කරා බිලු කොප සම්පීඩතාවේ තුළ අපිට පේන කොපුව දැනපත් වෙන කොප ඉලෙක්ට්‍රෝනස. හරි. එතකොට ඔක්ස ඉලෙක්ට්‍රෝනිය මත කොප දැනපත් වෙනවා. එතකොට ඒක ඔක්සිකරණයක්. උදේකලා නිසා සමවිත ඔක්සිකරණ සබ්සර් ප්‍රතික්‍රියාව සමගාමී සිද්ධ වෙයි කියලා කියන්නේ බෑ. හැබැයි තමයි බොහෝ විට සමගාමී වෙන්නේ. එතකොට එහෙනම් ඔක්සිකරණය කරන දැන් අපි බොහෝ විට මේ වෙන විගතරෙම ඔක්සිකරණයක් වෙල කෙනෙක් ඉන්නවා. එතන ඔක්සිකරණය වෙල කෙනෙක් ඉන්නවා. එතන කෙනෙක් විසින් තව කෙනෙක් ඔක්සිකරණය කරනවා. එතකොට එයාට මොකද වෙලාදී? ඒ ඔක්සිකරණය කරන එතන අනිත් කෙනා විසින් මෙයාව ඔක්සිකරණය කරනවා. හරි. එතකොට එක්කෙනෙක් මෙයාට පුළුවන් නම් මෙයාව ඔක්සිකරණය කරන්න. එතකොට මෙයා විසින් මෙයා ඔක්සිකරණය කරනවා. එතකොට මෙයා පරිදි ඇද මෙයා ඔක්සිකරණය කරන අතුරු තුනේ මෙයා මොකද? මෙයා ඔක්සිකරණය කරන්නේ. හරි. එතකොට හරි. එහෙනම් මෙයා විසින් මෙයා ඔක්සිකරණය කරනවා. මෙයා විසින් මෙයා ඔක්සිකරණය කරනවා. හරි. එතකොට හරි වගේ මම කියන්නේ දෙකේ ප්‍රතික්‍රියාවක දෙකක් නම් කියනවා අපි මම මේ කියන්නේ. හරි. එතකොට ඒක ප්‍රතික්‍රියාවක් ඔක්සිකරණය කරනවා. ඒක ඒ සාමීක්‍ය දෙන්නේ කියන්නේ ආයෙ මෙයා මේ කියන හරි වඩ මම දැන් පැහැදිලි. එතකොට A වලින් B ඔක්සිකරණය කරනවා නම් ඒ මොහොතේ මොකද වෙන්නේ? හරි B විසින් A ඔක්සිකරණය කරනවා. හරි ඒක මම කියන්නේ. එතකොට එහෙනම් යම් කෙනෙක් හරි මට පුළුවන් නම් කෙනෙක් ඔක්සිකරණය කරන්න. හරි මට කියන නම ඔක්සිකරණය.
මට පුළුවන් නම් කෙනෙක් ඔක්සිකරණය ඉලක්ක කරන්න. හරි මම ඔක්සිකරකේ. හරි. එතකොට මට එහෙම කරන්න පුළුවන් බැරි කියන්නේ නෙවෙයි. ඔයාලා මගේ සංකල්පයක් කියන්නේ. හරි. එතකොට මට පුළුවන් නම් මම ප්‍රතික්‍රියා කියන්න. මට පුළුවන් නම් කෙනෙක් ඔක්සිකරණය කරන්න. මම ඔක්සිකරකේ. එතන මට නම දෙන්නේ මොකක් තියාබලා වෙනද? තව කෙනෙක්ට වෙන දෙයක් තියාබලා. එතන මම විසින් කෙනෙක් ඔක්සිකරණය කරනවා නම් මම කවුද? ඔක්සිකරකේ. මම විසින් කෙනෙක් ඔක්සිකරණය කරනවා. ඔක්සිකරණය කරන මම විසින් වෙන කෙනෙක් වෙනම මම කවුද ඔක්සිකරණය මම කරන ක්‍රියාව මතවද නම් වෙලා මම ඔක්සිකරණයක්ද හරකට තියෙන්නේ නැහැ. ඒක කරන ක්‍රියාව තමයි හරි ඔක්සිකරණයක්ද ඔක්සිකරණයක්ද තියෙන්නේ විතරයිට හරි අර ක්‍රියාවෙම හරි බ්‍රාහ්මණයේ ක්‍රියාවෙම ක්‍රියාවෙම පසලෙහි කියවමි. කම්මනාවසෝති කම්මනාවෝති බ්‍රාහ්මණ. ඒ වගේ හරි කරන ක්‍රියාවලු තමයි හරි තීරණය වෙන්නේ. හරිද? ඔක්සිකරණ ඔක්සිකරණ කියන කාරණා. ඒකෙන් නම් ඔක්සිකරණ හරන ප්‍රතික්‍රියාව තේරුම් ගන්න පුළුවන් මාර්ග පැහැදිලිව. ඒක තමයි මෙතනින්ම පැහැදිලි කරේ. ඒ වගේම ඔක්සිකරණ ඔක්සිකරණ කියන කෝදේවල වැලියෝ තියෙනවා. දැන් අපි උපතේ වැඩමු කොටස. ඒ තමයි ඔක්සිකරණ සබ්සන ප්‍රතික්‍රියාව තුලිත කිරීම. හරි? තුලිත කිරීම. දැන් දරුව කරන ලොකු වැඩක් තමයි හරි මම විශ්වාස කරන විදිහට ඔය ඔක්සිකරණ කරනවා විතර කරන්න යන ගමන. හරි? ඒක විදිහම ආව ගුණ තරම් ඉගෙනගෙන නැති ආකාරයට හැබැයි හරි ඔක්සිකරණ අංක බේස් කරගෙන ගියොත් හරි එතකොට සමහර තැන් තියෙන පොතේ අපිට ඔක්සිකරණ අංක හොයන්න අමාරු. සමහරවිට ඒකේ ඒ කිසියම් අයිතක ඒ පරමාණු තුනක් තියෙන පොතේ ඒ අයිතේ පරමාණු තුනම හරි අපි හිතමු ඔක්සිකරණේ ලකුණා කියලා. එතකොට සමහරවිට අපිට නිශ්චිත වශයෙන් මේ පරමාණු තුන ඔක්සිකරණ අංක නිකන් කියන්නේ නැහැ. සමහරවිට ලුයිස් වහින්න වෙනවා. හරි ඔක්සිකරණ අංකේ තියෙන එකද? එතන ලුයිස් වහින්න තමයි ඔක්සිකරණ අංකේ අපිට ගන්න වෙන්නේ. එතකොට දැන් මේ වගේ තැන්වල දැන් කොම්ප්ලිකේටඩ් තැන්වල තුන සමීකරණ කරන්න අමාරු. ඒ හින්දා හරි ඔතේම යෝජනා කරන අතුරම ක්‍රමවේදය. අර මේ හරියට තේරුම් ගත්ත පාඩු භාගයන තුන කිරීම කියන එක හරි ඉතාම හොඳින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි තපහසුවෙන් ඔතේ සමීකරණ තුන කරද්දී ප්‍රසන්න සමීකරණ ලියද්දී මෙන්න මේ ඉතාම සරල ගණිතය. මේ ඉතාම සරල ගණිතය වුණ මේකට ඔතේ මට උත්තරයක් දෙන්න. හරි ඔයාලට මේ සරල කාරණාවක් කියනවා කිව්ව විතරයි කමන්නේ. ඔතේ මට මෙහෙම උත්තරයක් දෙත් මේක ධන 5යි. හරි මේක ධන 2යි නෝ. හරි මම දාන්නේ ඍණ. ඍණ කීයක් හරි දාලා දෙපැත්ත සමාන කරනවා. හොඳයි. ඍණ කීයක් හරි දාලා දෙපැත්ත සමාන කරන්න ඕන. හරි. ඒතකොට ඍණ කීයද දාන්න ඕන දෙපැත්ත සමාන කරන්න කියලා ඔයාලා හිතන්න. එහෙනම් මේ පැත්ත ධන 5යි මේ පැත්ත ඍණ 2 නම් මේ පැත්තට ඕන පුතේ මේ පැත්තත් ධන 2ක් කරන්න පුළුවන්. මේ පැත්තත් ධන 2ක් කරන්න පුළුවන්. කොහොමද ඍණ 3ක් දාලා? ඒක හරියට පැහැදිලි. හරි. ඊට පස්සේ අපි හමු ධන 3යි මේ පැත්ත ඍණ 2යි. හරි දෙපැත්ත සමාන කරන්න ඕන කවුරු දාලාද හැබැයි ඍණ දාලා. ඍණ දාලා සමාන කරන්න මොකද කරන්න ඕනේ? එතන මේ පැත්ත දැම්මොත් තව තව ඍණ වෙනවා. ඒකට අපගමනයක් එන්නේ. එහෙනම් අපිට පුළුවන් පුතේ මේ පැත්ත ඍණ දෙකට ගේන්න නැහැ කියලා දාන්න ඕනේ. ඍණ පහක් දාන්න. ඍණ පහක් දැම්මම හරි දෙපැත්ත මේ ඍණ පහයි ධන තුනයි කරගෙන දෙකයි මේ පැත්ත ඍණ දෙකයි. හරි. එතකොට අපි තව අවස්ථාවක් ගමු. ඍණ 4යි ආයි ධන 2යි. එහෙනම් සමාන කරන්න පුළුවන්. ඍණ දාලා සමාන කරන්න ඕන. ඍණ දාලා සමාන කරන්න මොකද කරන්නේ? මේ පැත්ත ඍණ දාලා හරියන්නේ නැහැ නේ. මේ පැත්ත ඍණ දාන්න ඕන. කීයක් දාන්න ඕනද? ඍණ 6ක් දාන්න ඕන. ඍණ 6ක් දැම්මම ඍණ 6යි ධන 2යි ඍණ 4යි. එතකොට දෙපැත්ත බැලන්ස්. අපි තුන් මෙතන ඍණ 3යි ආයි ඍණ 4යි. දැන් සමාන කරන්න මොකද කරන්න ඕන? මේ පැත්තට දාන ඍණ 1ක්. ඍණ 1ක් දැම්මම ධන එතකොට මෙතන ඍණ 4යි මේ පැත්ත ඍණ 4යි. එතකොට ඔයාලට පැහැදිලි ඉන්නේ මේ ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන කියලා හිතමු. ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණයි නේ? සාපේක්ෂ ආරෝපණය ගත්තොත් ඉලෙක්ට්‍රෝන ඍණ 1යි. එහෙම නැත්නම් කියන්නේ එහෙනම් පුතේ හරිද මේක වෙනුවට අපිට මේ පැත්තේ ආරෝපණයක් තියෙන ධන 2ක් මේ පැත්තේ ආරෝපණයක් තියෙන ධන 5ක්. එහෙනම් මේ පැත්තේ ආරෝපණ සමාන කරන්න ඍණ දාන්න නැතුව මට 3යි ඉලෙක්ට්‍රෝන කියලා දාන්න අවසර දෙන්න. ඇයි? ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණයි. එහෙනම් පුතේ දැන් වාඩ පේනවද ඍණ 3යි ධන 5යි කියලා කියන්නේ හරි ධන 2යි අර පැත්ත ධන 2යි. එහෙනම් මෙහිම ආරෝපණයක් තිබුණොත් හරිද දෙපැත්තේ ආරෝපණ බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝන දාන්න බැලන්ස් කරන්නේ ඉලෙක්ට්‍රෝනික සාපේක්ෂ ආරෝපණය ඍණ 1 නම් මෙතන දාන්න වෙනවා පුතේ සමාන කරන්න කීයක්ද? මෙතන ඍණ 2ක් ගේන නම් 5යි ඉලෙක්ට්‍රෝන දැම්මම හරි. මොකද ධන 5යි ඍණ sorry ධන 3යි ඍණ 5යි කියලා කියන්නේ කීයද? ඍණ 2යි. මේ පැත්ත ඍණ 2යි. හරි ඒ විදිහට එහෙනම් මේ පැත්ත පුතේ බලන්න මේ පැත්ත ඍණ 4යි ධන 2යි කියන්නේ සමාන කරන්න පුළුවන් 6යි
කියලෙකට හොඳ අලතුර ඍණ කියලා දන්නවනේ ධන 6 ඉලෙක්ට්‍රෝන්ස්. එතකොට ඍණ 6යි ධන 2යි කියන ඍණ 4යි මේ පැත්ත ඍණ 4යි. එහෙනම් ඒ වගේ පුතේ මෙතෙන් ඉලෙක්ට්‍රෝන එකක් දැම්මනම් හරි දෙපැත්තේ ආරෝපණ චිතයයි. එතකොට ඔන්න ඕක වල වෙතිනවනම් වලපිට ඊළඟ කාර්නටික් කරගෙන යන්න පුළුවන්. හරි. ඒක කාර්නටික් කරගෙන යන්න පුළුවන්. දැන් බලමු මෙන්න මෙහෙම කොප ධන HNO3. HNO3 හැදෙනෝ copper nitrate ධන NO2 ධන ජලය. අපි හිතමු මේ සාන්ද්‍ර නයිට්‍රික් නම් තමයි NO2 ලැබෙන්නේ. හරි මේකේ සාන්ද්‍ර වෙනස්කාරී ප්‍රතිඵල වල ස්වභාව වෙනස් වෙනවා. ඒක ඕනේ නැහැ. දැන් ඒක නෙමෙයි පුතේ මෙතන මගේ අරමුණ. හරි මේක තුලිත කරන්න හැටි කියලා දෙන එක. දැන් ඔයාලා කරන්නේ හැදෙන ජලය කියන එක මතක් කරගන්න. මොන ජලයේ කෙනෙකු පුතේ තුලිත කරද්දී අවසානයේ කොහොමද ලැබෙන්නේ ප්‍රධාන ඵල ලැබෙන ප්‍රධාන ඵල ගැන හිතන්න ප්‍රධාන ඵල දෙකයි ඒක මේ දෙකනේ එහෙනම් පුතේ copper nitrate හැදෙන්න ඊට පස්සේ බලන්න ප්‍රතික්‍රියක දෙකෙන් දෙකම හේතු වෙනවද එකද හේතු වෙන්නේ එක නම් ඒ කවුද එතන මොකද කරේ ප්‍රධාන ඵල අඳුනගත්තා ප්‍රධාන ඵලයක් ලිව්වා ඒ ප්‍රධාන ඵලයේ කෙරෙහි බලපාන හරි බලපාන ප්‍රතික්‍රියක දෙකද එකද එහෙනම් ඒ කවුද කියලා බලන්න දැන් යන්න ඕන. දැන් කොපා තියෝනේ මේක ඇතුලේ. එහෙනම් කොපා ඕන. හරි. NO3 එයා ඉන්නනේ නේද? එහෙනම් NO3 ඕන. ඒ දෙන්නම අවශ්‍යයි. හරි. දැන් පුතේ බැලන්ස් කරද්දී හොඳට මතක තියාගන්න මේක. අන්තිමටම බැලන්ස් කරන්නේ හයිඩ්‍රජන්. අන්තිමට කලින් බැලන්ස් කරන්නේ ඔක්සිජන්. හරි. ඊට කලින් හයිඩ්‍රජන් බැලන්ස් කරලා ඉන්නවා. මොකද මම මේ කියන්නේ අන්තිමද මම අගිනම් කියන්නේ අන්තිමනම් බැලස් කරන්න හයිඩ්‍රජන් ඒක කලින් බැලස් කරලා ඉන්න ඔක්සිජන් ඊට කලින් හයිඩ්‍රජන් බැලස් කරන්න ඕන. හරි. එතකොට එහෙනම් පුතේ බලන්න එතන ඔක්සිජන් ගැන බලන්න එපා හයිඩ්‍රජන් දිහා බලන්න එපා අනිත් ඇදියා බලන්න කොපර් කොපර් එකට කොපර් එක හරි. නයිට්‍රජන් කීයද? නයිට්‍රජන් පුතේ මේ තියන දෙක මේ ඕටත් ඇයිති එන්ටත් ඇයිති. එතන මෙතන එකනේ නොලිවර තියෙන දෙවරක් එක දෙකයි නයිට්‍රජන් දෙකයි මේ පැත්තේ මෙතන තියෙන එක එක එක. එතන නයිට්‍රජන් එකයි. එහෙනම් නයිට්‍රජන් දෙකක් වෙන්න ඕනේ. මෙතෙන් දාන්න දෙකක්. නයිට්‍රජන් දෙක හරි. හරිනේ දැන් එතන පුතේ කොපර් හරි නයිට්‍රජන් හරි. ඊට පස්සේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් ඉතුරු වෙයි. ඊළඟට මං කෝ හයිඩ්‍රජන් අන්තිමටම. ඔක්සිජන් දිහා බලන්නේ නේද? තුන්වරක් දෙක හයයි. මෙතන තුන්වරක් දෙක හයයි. ඔක්සිජන් බැලන්ස්. එහෙනම් බලන්න මේ හයිඩ්‍රජන් දියා. මේ පැති හයිඩ්‍රජන් දෙකයි. මේ පැති නැහැනේ. එහෙනම් දාන්න 2H+. 2H+. මේ පැත්ත අනාරෝපිතයි. මේ පැත්ත ආරෝපණය ධන 2යි. මේ පැත්ත ආරෝපණය ධන 2යි. එහෙනම් මේ පැත්ත වගේම මේ පැත්ත දැන් මොකද කරන්නේ? අන්න මම පුතේ කියපු ඉස්සර සංකල්පය. බිඳුවයි ධන 2යි. එහෙනම් දෙපැත්ත සමාන කරන්න මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ඕන දාන්න. ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණයි. නේ? සාපේක්ෂ ආරෝපණය ඍණයක. එහෙනම් දෙපැත්ත සමාන කරන්න මොකද කරන්න ඕන? අර මම කලින් කියපු ගණිතයේ පුතේ හිතන්න. හරි මොකද කරන්න ඕන? මේ පැත්තට දාන්න ඕන 2යි ඉලෙක්ට්‍රෝන. හරි? දැන් එතකොට ධන 2යි ඍණ 2යි කියන්නේ බිඳුවයි. මේ පැත්තට දාසින, අර පැත්තට දාසින. හරි? මෙන්න පුතේ පළවෙනි සමීකරණය. එතන මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට වෙලා ඒ නිසා අර පැත්තෙන් ධනයි කියලා කිව්වේ ඉලෙක්ට්‍රෝන පිට වෙලා ප්‍රතික්‍රියාව වෙද්දී එහෙනම් මේක මොකද ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව හරි ඊළඟට පුතේ ඊළඟ බලන්න හරි ඊළඟ ඵලය ප්‍රධාන ඵලය කොහොද NO2 NO2 එහෙනම් NO2 හැදෙන්න හැදෙන කොප හේතු වෙන බව ඇත්ත අභ්‍යන්තරික වශයෙන් නමුත් මේක ඇතුලේ කොප කියනක නැහැනේ මේක ඇතුලේ තියෙන N නේ එහෙනම් N හැදෙන්නේ කාගෙන්ද මෙයාගෙන් හරි එහෙනම් HNO3 ලියන හරි HNO3 එහෙනම් N එක හරි ඔක්සිජන් 3යි හරි මං කොපද ඉස්සෙල්ලම අන්තිමටම හයිඩ්‍රජන් ඊට කලින් ඔක්සිජන් ඊට කලින් අනිත් අය N N හරි එහෙනම් ඊළඟ ඔක්සිජන් ඔක්සිජන් 3යි ඔක්සිජන් 2යි ආ එහෙනම් ඔක්සිජන් එක මේ පැත්තේ මදි ඔක්සිජන් බැලන්ස් කරන කවුද දාන්නේ ඊටාම සරලයි ඔක්සිජන් බැලන්ස් කරන දාන්නේ ජලය එහෙනම් ඔක්සිජන් එකයි නේ ඕනේ ජලය කීයක් ඕනද එකයි එතන ඔක්සිජන් 3 හරි ඔක්සිජන් එකයි ඕනේ නේද ජලය එකයි ඊට පස්සේ පුතේ හයිඩ්‍රජන් බලන පැත්ත හයිඩ්‍රජන් මේ පැත්තේ දෙකයි මේ පැත්තේ හයිඩ්‍රජන් එකයි එහෙනම් තව එකක් ඕන එහෙනම් දාන්න කෙලින්ම H+ හරිනේ H+ දැන් පරමාණු තුලිතයි ඊට පස්සේ ආරෝපණ තුලිත කරන්න මේ පැත්තේ ආරෝපණේ බිඳුවයි මේ පැත්තේ ආරෝපණේ ධන එකයි එහෙනම් මේ පැත්තේ ධන එකයි අර පැත්තේ බිඳුවන ධන එකයි මේ පැත්තේ බිඳුව එහෙනම් තුලිත කරන්න ඉලෙක්ට්‍රෝන පය දාන්න මෙහෙට දාලා හරියන්නේ නැහැ නේද ඍණ වෙනවනේ ඒක එහෙනම් මේ පැත්තේ පුතේ සමාන කරන්න මේ පැත්තට දාන්න ඉලෙක්ට්‍රෝන එකක් හරි එහෙනම් මෙන්න දෙවෙනි ප්‍රතික්‍රියාව හරි එහෙනම් ඉලෙක්ට්‍රෝන බැලස් කරන්න මොකද කරන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව දන දෙවෙනි ප්‍රතික්‍රියාව වාරයක් දෙක හරි ඇයි
මෙතන මේකෙන්ද ඉලෙක්ට්‍රෝන තමයි මේකෙන් ගන්න. හරි. එතකොට මේකෙන්ද ඉලෙක්ට්‍රෝන ගන්න මේකෙන් ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා. ඉලෙක්ට්‍රෝන සමාන වෙන අර්ග දෙකයි මේකයි. ඒ දෙකේ කුඩා පුදුන ආකාරයේ දෙක. එහෙනම් දෙකට සමාන වෙන්න කරන්න ඕන මොකද්ද? පළවෙනි සමීකරණය දන දෙවෙනි සමීකරණේ වරක් දෙක. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන දෙක කපන්න පුළුවන්. හරි. තේරුණාද? ඒ වගේම ඒක මනෝමයෙන් කරන්න පුතේ. ඒ වගේම මේකත් දෙකකින් වෙන්නවා මේ දෙක H+ මේ දෙක H+ කැපෙනවා. හරි. ඒව ලියලා ඉන්න එපා එක්සෑම් එකේදී. හොඳේ. හරිද? මේ දෙක මේක දෙකෙන් වැඩි වෙන නිසා මේ දෙක ඉලෙක්ට්‍රෝන මේ දෙක ඉලෙක්ට්‍රෝන කැපුණා. මේක දෙකෙන් වැඩි වෙන නිසා මේ දෙක H+ මේ දෙක H+ කැපුණා. එහෙනම් දැන් කවුද ඉන්නේ පුතේ? කොපර් උඩ එයා වැඩි වෙන්නේ නැහැ. ධන මෙතන මෙයා දෙකයි. ආයේ මෙයා තුත් දෙකෙන් වැඩි වෙනවනේ. එතකොට ආයේ මෙතන නයිට්‍රික් වෙනවා දෙකක්. ඒ දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි වෙන්න එපා. මේ දෙකයි හතරයි. ඒක එකපාර ලියන්න. හරි. තේරෙනවද? ඒ සරල ගණිතය ඔබට වටහා ගන්න පුළුවන්. හරි. මට ඕන පුතේ මේ ප්‍රතිඵල ගැන ඔයාලත් එක්ක කතා කරන්න නෙවෙයි. හරි, මට කියා ගන්න ඕන පුතේ සමීකරණ තුලිත කිරීම කියන කාරණා විතරයි. සිංගල් නයිට්‍රේ ඉතා තනුක අවස්ථාවේදී හැදෙන සිංගල් නයිට්‍රේට් ධන NH4NO3 ධන ජලය. හරි. එහෙනම් දැන් මේක දැක්කම ඉවරයි. තාමස් සරලයි. හොඳයි. එහෙනම් කො ප්‍රධාන ඵල දෙක මෙයි තුයි මෙයි. එහෙනම් මෙයි දිහා බලන්න. කවුද? සිංගල් නයිට්‍රේට්. සිංගල් නයිට්‍රේට් මේක හැදෙන්න හේතු වෙන ප්‍රතික්‍රිය කවුද? මෙයත් හේතු වෙනවා සිංක් තියෙන නිසා. මෙයත් හේතු වෙනවා නයිට්‍රේට් තියෙන නිසා. එහෙනම් සිංක් ධන කවුද පුතේ? HNO3. සිංක් එකට සිංක් එක හරි. එහෙනම් ඊළඟට ඔයාලා හැයන්නේ කාටද? ඔක්සිජන් හයිඩ්‍රජන්ද නෑ. ඒ වන්තිමටම බැලස් ගන්න. ඊට පස්සේ එහෙනම් එන්ට. N කියද N දෙකයි. මෙතන N නැති නිසා දෙකයි. හරි. එතන හයිඩ්‍රජන් තුලිතයි. ඔක්සිජන් කියද? දැන් ඔක්සිජන් අන්තිමන්නේ හයිඩ්‍රජන්. එහෙනම් ඔක්සිජන් 6යි. මෙතන 3 + 2 6යි. ඔක්සිජන් 6යි. හයිඩ්‍රජන් කියද 2යි. මේ පැත්තේ හයිඩ්‍රජන් නෑ. ඒ නිසා මේ පැත්තට දාන 2යි H+. ඔය පැත්තේ දාන 2යි H+. මේ පැත්ත අනාරෝපිතයි. මේ පැත්තේ ධන 2යි. එහෙනම් බිංදුවයි ධන 2යි. අර කසරල ගණිතය. මොකද කරන්නේ එහෙනම්? මේ පැත්ත දෙපැත්තම සමාන කරන්නේ. මේ පැත්තට දාන 2යි ඉලෙක්ට්‍රෝන. ඒක පළවෙනි ප්‍රතික්‍රියාව. ඊළඟ පොතේ මෙන්න කතාව NH4NO3. ලොකු දෙයක් නෑ. මේක ඇතුලේ තියෙන කවුද? N තියෙන, H තියෙන, O තියෙන. හරි. එහෙනම් N ඉන්න ප්‍රධාන ප්‍රභවය කවුද? HNO3. මේක ඇතුලේ සිංක් නැහැනි. එහෙනම් HNO3 වලින් තමයි මේක හැදෙන්නේ. නයිට්‍රජන් 2යි. එහෙනම් පොතේ නයිට්‍රජන් 2ක් ඕන. එහෙනම් මෙතන 2ක් දාන්න. ඉතින් නයිට්‍රජන් 2 හරි. හරි, පැහැදිලි. හැබැයි අමතක කරන්න එපා N N 2ක් තියෙන්නේ. එතකොට 2යි. හරි. දැන් ඔක්සිජන් කීයද? ඔක්සිජන් අන්තිමන්නේ හයිඩ්‍රජන්. ඔක්සිජන් මේ පැති 3යි, මේ පැති 6යි. එහෙනම් තව 3ක් ඔක්සිජන් ඕන. මෙතෙන් දාන්න 3යි H2O. එතකොට මෙතේ හයිඩ්‍රජන් වෙනවා 6යි, මේ 4යි 10යි. මෙතන දෙක නිසා තව 8ක් ඕන. එහෙනම් දාන 8යි H+ 8H+. අර පැත්ත අනාරෝපිතයි, මේ පැත්ත දාන 8යි. එහෙනම් දාන 8යි අර පැත්ත බිඳුව නම් මොකද කරන්නේ? මේ පැත්තට දානවා 8යි ඉලෙක්ට්‍රෝන. හරි. මේක දෙවෙනි ප්‍රතික්‍රියාව. එහෙනම් මෙතේ ඉලෙක්ට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝන 8යි. දෙකේ කුඩා ප්‍රතිවිරුද්ධ ආකාරය 8. එහෙනම් 8ට සමාන වෙන්න පළවෙනි සමීකරණය 4ෙන් වැඩි කළා දෙවෙනි සමීකරණය එකතු කරන්න. එහෙනම් මෙයා 4ෙන් වැඩි කරාම 4යි සිං ධන 4ෙන් වැඩි කරාම 8යි මේ දෙකයි 10යි 10යි HNO3 හැදෙන කවුද? මෙයා 4ෙන් 4යි සිංක් නයිට්‍රේට් 4යි සිං නයිට්‍රේට් ධන මෙයා පුතේ NH4 NO3 ධන කවුද? 3යි ජලය 3යි H2. හරි. හරිද? පැහැදිලිද පුතේ? හරි. ඉතාම සරලයි. හරි. දැන් මේක වැඩි දන්න චුට්ටක් පුතේ ඔයාලායි පොඩක් එහෙම අරගෙන බලන්න අවස්ථා දීපයක් මේක වැඩි නම්. හරි. මේ මම දැන් මේකෙන් මේකෙන් කතා කරලා ඉන්නවා. හරි. පුතේ හරි නේද ටික? හරි. එතකොට ඔන්න කාරණා දැන් අපි බලමු පුතේ. එතකොට ඔකත් තේරෙන ඇති ඔයාලට. දැන් ඔන්න මෙහෙම මේ ප්‍රතික්‍රියාවට පොඩි කාලෙමත් අහු වෙනවා. හරි. හරිද? සමාලයට පොඩි කාලේ මේ වගේ ප්‍රතික්‍රියා දකින්නොත් තමයි කිමිෂ කරන්න එපා වෙන්නේ. හරි. KMnO4 දැන් CL මතකයිද? KCl. ඒ පුතේ පොඩි කාලේ කිසි තර්කයක් නැහැ නේ කිමිෂ වල එකයි ඒ වලට. හරි. ඒ කාලේ එපා වුණේ. හරි. නමුත් ඔයාලා කිමිෂ හදින කරයි යනකොට ඔයාලා තේරෙනවා ඇති. හරි, කොච්චර තර්කයක් තියෙනවද? හරි, කොච්චර හද කියන එක. හරි. KMnO4 දැන් CL ඔන්නක හදනවා කියලා පිටුම. හරි. හදන එක ලිතුම ගැන හදනවා. හරි. KCl කියලා අපි ගමු එක ඵලයක්. එතන ප්‍රධාන ඵල තුනක් ඔයාලා මනසේන. මෙයිතුයි මෙයිතුයි මෙයිතුයි. හරි. එතකොට KCl. KCl ලැබෙන්න කවුද හේතුවේ? K තියෙන නිසා මෙයා හේතු වෙනවා. හරි. ඒ K තියෙන හින්දා කියලා K විතරක් එළියට ගන්න බෑ. මොකද ඒ කුට්ටියම ගන්න ප්‍රතික්‍රියකෙන්. Cl තියෙන නිසා කවුද ගන්න වෙන්නේ?
එත් සියල් දන්නනවා හැබැයි ඔබම තුලිත කරයි යද්දවට පොඩි අවුලක් වෙනවා ඒ තමයි තුලිත කරන්න පුළුවන් හැබැයි මැංගනස්ට වෙච්චදී මේ පැති නැහැ එතකොට කොහොමද මැංගනස් වෙනස් කරන්නේ එහෙනම් පුතේ ඇස්සල බලන්න මැංගනස්ට වෙච්ච දේත් එනං අනිවාර්යෙන් පුතේ මෙතන ලියා ගන්න තුලිත කරන්න දෙන්නේ හරි මැංගනස්ට මොදලා තියෙනවා MnCl2 වඩපත් වෙලා හරි එහෙනම් පුතේ ඔන්න අන්නේ මේකේ ඒක තමයි වැදගත්. හොඳේ. ඔයාලා මං කියපු දේ ලියා ගන්න ඇති. ලියාගෙන පස්සේ මේක ලියුවා. මොකද K තියෙන නිසා Kmn off ගන්න වෙනවා. Cl තියෙන නිසා Hcl ගන්න වෙනවා. හැබැයි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? මැංගනස් බැලන්ස් ගන්න බැරි වෙනවා. එහෙනම් මැංගනස්ට වෙච්ච දේ මෙතන ලියා ගන්න වෙනවා. හරි නේද? හරි. එහෙනම් පුතේ ඔක්සිජන් අන්තිමට කලින් ඒක අන්තිමටම H. ඒකට කලින් අනිත් අය. ඒතකොට ඊට කලින් අනිත් අය කොහොමද එතන පුතේ ඕඩර් කරන්නේ? හොඳේ. K එකට K එක හරි. Mn එකට Mn එක හරි. දැන් පුතේ බලන්න. Cl Cl 2 1 3යි. මෙතන Cl නැහැනේ. එකයි නේ තියෙන්නේ. එහෙනම් තුනක් එන්න. මෙතෙන් තුනක් දාන්න වෙනවා. හරි. Cl දැන් වෙනස්. ඊළඟට පුතේ ඔක්සිජන් 4යි. මේ බද ඔක්සිජන් නැහැ. එහෙනම් දාන්න 4යි ජලය. හරි. 4යි ජලය. අර පැත්තේ නම් හයිඩ්‍රජන් 8ක්. මේ පැත්තේ හයිඩ්‍රජන් 3ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට දාන්න පුතේ 5යි H+. 5H+ මේ පැත්තේ ආරෝපණ තියෙනවද නැහැනේ කවුරුත් ආරෝපණ දෙකක් ගන්න නැහැ බිඳුවක් මේ පැත්තේ ආරෝපණය ධන 5යි මේ පැත්තේ ධන 5යි අර පැත්තේ බිඳුවයි එහෙනම් ඉලෙක්ට්‍රෝන දාන්න කොහොමද මෙහෙට කීයද 5 ඉලෙක්ට්‍රෝන එතන බිඳුව වෙනවා හරි ඊළඟට එකක් කරපතේ මෙයා හරි දැන් තව ඉන්නකෝද Cl2 එන යෝජනා කරන්න Cl2 නම් ඵලය කාගෙන්ද පටන් ගන්න කාගෙන්ද Kmn of ඔලියනවද නැහැ HCl විතරයි Cl දෙක නිසා පොතේ දෙකයි හයිඩ්‍රජන් මේ පැත්තේ දෙක නිසා මේ පැත්තේ දෙනවා හයිඩ්‍රජන් දෙකක් දෙකක් ඕන ඒ නිසා දාන 2H+ මේ පැත්ත අනාරෝපිත මේ පැත්ත දාන දෙක නිසා මේ පැත්තට දාන දෙකයි ඉලෙක්ට්‍රෝන හරි මේක පළවෙනි ප්‍රතික්‍රියාව මේක දෙවෙනි ප්‍රතික්‍රියාව එහෙනම් ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරන්න 5 ඉලෙක්ට්‍රෝන 2 ඉලෙක්ට්‍රෝන ඒ දෙකේ කුඩා මුදුන ආකාරයේ 10 එහෙනම් පළවෙනි සමීකරණ දෙකෙන් වැඩි කළා දෙවෙනි සමීකරණය පහෙන් වැඩි කරන්න එනම් මෙයා දෙකෙන් වැඩි කරා පුතේ දෙකයි කවුද Kmn of O ධන මෙයා පුතේ දෙකයි කියන්නේ 6යි මෙයා පහෙන් 10යි 10 තේරෙනවනේ මේක දෙකෙන් වැඩි කරන්න පළවෙනි සමීකරණය 3 අර 2 6යි මෙයා පුතේ වැඩි කරන්නේ පහෙන් 5 අර 2 10යි 10 6 16යි 16යි 100යි හැදෙන කවුද මෙයා දෙකෙන් දෙකයි KCl ධන එතන මෙයා දෙකෙන් වැඩි වෙන දෙකයි MnCl2 ධන මෙයා පහෙන් නිසා 5 Cl2 ධන පුතේ මෙයා දෙකෙන් වැඩි වුණා 8යි ජලය මේ ප්‍රතිපල ලියන ඕඩර කන්නේ හොඳේ ජලය අන්තිමටම ලියන්න ඕනේ එහෙම එකක් නැහැ සාමාන්‍ය අපි අර ජලය ලියන්න අගට එහෙම මොකද නිශ්චිත ඕඩර කන්නේ හරි හරි එතකොට ඔන්න ඔන්න ඉන්න කිවි සමත මේ කොහෙවත් ඔක්සිජන් අංක භාවිත කරනවා නෑ පැහැදිලි ඔක්සිජන් අංක ගැන අපමණ වේමද නැහැ හරි සමීකරණ තුල කරා හරිද එතකොට පුතේ මම විශ්වාස කරනවා ඔයාලට ඉතාම සරලව තේරෙනවා කියලා. හරි. ඉතාම සරල විශ්යකට සපතේ සමහර ළමයි ගොඩක් දුක් විඳිනවා තුලි සමීකරණ බැලුවොත්. හරි. හරිද? දැන් අපි බලමු පුතේ මෙහිම MnO4- ධන ඔක්සලේට් C2O4 2- මේකෙන් හැදෙනවා පළලෙස Mn2+ ධන කාබන් ඩයොක්සයිඩ්. අපි අයින පැත්තට යන්න. අයන නාම සංකීර්ණයි කියලා වගේ දරුවන්ට හිතෙන්න පුළුවන් නෑ. එහෙම සංකීර්ණ නෑ පුතේ. Mn 2 plus මෙයා හැදෙන කාගෙන්ද ප්‍රධාන ඵල දෙක මේ දෙකනේ ජලය කියලා තෝරනන් දෙයි හොඳ ඒක අදාල නැහැ මං කොහොනේ ජලය කොහොම බැලන්ස් වෙලා එනවා කියලා ළඟට Mn ලැබෙන කාගෙන්ද මෙයාගේ එහෙනම් එයාගෙන් ලියමු MnO4- එහෙනම් පුතේ මැංගනස් එකද මැංගනස් එක හරි ඔක්සිජන් 4 එහෙනම් ඔක්සිජන් 4ක් වෙන ඔක්සිජන් බැලන්ස් කරන කාගෙන්ද ජලය එහෙනම් දාන්න 4යි ජලය හයිඩ්‍රජන් 8යි එහෙනම් මේ පැත්තට 8ක් ඕන හයිඩ්‍රජන් එහෙනම් දාන්න පුතේ 8H+ ඔන්න දැන් ඔබ ඇස්සර බලන්න මෙයා ධන 8යි ධන 1ේ වටක් ධන 8යි ඍණ 1යි කියන්නේ කීයද ධන 7යි මේ පැත්තේ කීයද මේක අරපර නැහැ නේ මෙතන ධන 2යි දැන් බලන්න ඍණ කීයක් දානවද බැලන්ස් වෙන්න කොහෙටද දාන්නේ මං කියන කලින් හිතන්න පුතේ එහෙනම් මේ පැත්තට දානවා 5යි ඉලෙක්ට්‍රෝන එතකොට ඍණ 5ක් දැම්මම හරිනේ ධන 7යි ඍණ 5යි කියන්නේ ධන 2යි අර පැත්තට ධන 2යි බැලන්ස්නේ හරි ඔන්න පුතේ ඔබ තමයි පළවෙනි ප්‍රතික්‍රියාව ඊළඟ ඔක්සලේට C2O4 2- හරි
තේනවාද? චාලක රසායනවල මේ ප්‍රතික්‍රියාව වෙනවා. ප්‍රතික්‍රියාවක සීගතාවයේ කෘෂ්ණත්වයේ බලපෑම ආදර්ශනය කිරීම දැන් හම් වෙන්නේ. ඔයාලට මතකයි. හරි මේක පුතේ තාම සෙමින් සිදුවන ප්‍රතික්‍රියාව. හරිද? ඒ නිසා අපි ආරම්භයේ සෙල්සන්සක 80 විතරපත් කරලා තමයි මේ අනුමාපන ක්‍රියාව දී කරන්නේ. ඒතර මේක ආරම්භයේ තාම ස්ලෝ හරිම හෙමින් වෙන මේ ප්‍රතික්‍රියාව. ඒක නිසා තමයි රත් කරන්නේ. ඇයි සෙමින් වෙන්නේ? සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් වෙද්දී එක ප්‍රතික්‍රියකයක් බොහෝ විට ධනයි. අනිත් එක ඍණයි. ඒතර ධනයි ඍණයි ආකර්ෂණයලා රියැක්ෂන් එක මේකින් වෙනවා. හැබැයි මේ මේතුරුනේ සජාති ආරම්භයේ තියෙන විකර්ෂණ හරි අකමැතිකම් තියෙන දෙන්නගේ. එතන මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව සාපේක්ෂ නිසා හැමින් සිදු වෙන්නේ. සාපේක්ෂ මේ ප්‍රතික්‍රියාව හැමින් සිදු වෙන්නේ. හරි. හරි ඒක වල චාලකීයක් දෙන එක කරනවා. ඔක්සලේට් වලින් හැදෙනවා කවුද? කාබන් ඩයොක්සයිඩ්. ඔක්සලේට් වලින් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. හරි. හරිද? පුතේ ඒ වගේ මම චුට්ටක් මෙතන මතක් කරගෙන ඉඳ කියන්න. එතකොට මේ ප්‍රතික්‍රියාව මොනදී හැමින් වෙලා හැබැයි ටිකලා කරනවා ටිකක් වේගය වැඩි වෙනවා. හේතුව මේ හැදෙන එලිමන්ට් 2+ ස්වයං උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරමින් හරි ප්‍රතික්‍රියාවේ සීගතය වැඩි කරනවා. හරි? ඔයාලට මතක ඇති. එතකොට මේක ඒ වෙලාවේ ස්වයං දර්ශකය, ස්වයං උත්ප්‍රේරකය ඒවයි කාරණා ගණනාවක් ඉතින් සාකච්ඡා කරනවා. හරි. මට ඕනේ නැහැ ඒක. මෙතන සාකච්ඡා කරන්නේ ඔන්න ඔක්සලේටරින් හදන කාබන් ඩයොක්සයිඩ්. කාබන් දෙකයි මේ පැත්තේ කාබන් නැහැ. කාබන් එකයි තියෙන්නේ. සද් දෙකක් කරන්නේ දෙකක් දැම් ඉදිරියෙන්. හරිනේ? ඔක්සිජන් 4යි, ඔක්සිජන් 4 හරියයි. දෙවරක් දෙක 4යි. මේ පැත්තේ ඍණ 2යි, මේ පැත්තේ අනාරෝපිතයි. මේ පැත්තේ ඍණ 2ක් කරන්න දාන 2යි ඉලෙක්ට්‍රෝන. මේක දෙවෙනි ප්‍රතික්‍රියාව. හරි? එහෙනම් දැන් හොඳට ඇස්සල බලන්න පුතේ. හරි මේක 5 ඉලෙක්ට්‍රෝන අරක 2යි. එනයි 2 කුඩා වදන කරේ 10යි. 10 කරන්න පළවෙනි සමීකරණය 2කින් වැඩි කරන්න, දෙවෙනි සමීකරණය 5කින් වැඩි කරන්න. එහෙනම් සරලයිනේ පුතේ. මෙයා 2කින් වැඩි කරාම 16යි H+. දන්න කවුද? මෙයා දෙකින් වැඩි කරන් 2යි MnO4- දන්න මෙයා පුතේ 5යි. 5යි C2O4 2-. මෙයා වැඩි කරාම 2කින් 2යි Mn2+. දන්න පුතේ මෙයා වැඩි කරන්න කියලා 5යි. එහෙනම් 10යි කාබන් ඩයොක්සයිඩ්. දන්න මෙයා 2කින්. එහෙනම් 8යි. 8H2O1. හරිද? හරි. ෆෝම් පුතේ දෙන්න ප්‍රතික්‍රියා ගණනාවක් වගේ උදව් දෙන්න පුළුවන්. හරි. එතකොට මම පුතේ ඔයාලට මේ අවසානම කාරණාව කියන්නේ දැන් ওই විදියට ඔයාලා පුතේ try කරලා බලන්න ප්‍රතික්‍රියා තුරිත කරන්න. හරි. ලොකු දේවල් නෙවෙයි. හරි. අය බලන් පුතේ මෙන්න මෙහෙම 2012 old syllabus වල දුන්න මෙන්න මේක. SCN- දන MnO4- ප්‍රතික්‍රියාවදී හැදෙන්නේ Mn2+ දන. හරි. SO4 2- දන. කාබන් ඩයොක්සයිඩ් දන N2 දන ජලය. ජලය රස බලමු. ඔන්න. දැන් පුතේ මේ වගේ එකක් ඔයාලා හිතන්න ඔක්සිකරණ අංක වලින් පුළුවන් ද කියලා තුිත කරන්න. දැන් එහෙමනම් සල්ෆර් සල්ෆේට් වෙලා කාබන් කාබන් ඩයොක්සයිඩ් වෙලා මේ තියෙන N2 වෙලා. එතකොට ඔක්සිකරණ අංක වල විචලනය අවබෝධ කරගන්න මේවයි ඔක්සිකරණ අංක දැනගන්න ඕන. ඒක ඒව දැනගන්න මොකද කරන්නේ? මේක ලොවිස් වල ඉන්න වෙනවා. එතකොට පුතේ ඔයාලට ලැබෙන සුළු වෙලාවකින් පුළුවන් ද? හරි මේක තුිත කරන්න. හරි. ඒකයි මම මේ යෝජනා කරන්නේ මේ ඔක්සිකරණ අංක හරහා තුිත කිරීමේදී සමහර තැන්වල ඔයාලා හිර වෙනවා. හැබැයි ඔයාලා තේරෙනවා මම මේ කියන ක්‍රමවේදය හරහා ඉතාමත් පහසුවෙන් සුළු වෙවි යනවා. හරි. ආයි හිර වෙන තැනක් නෑ. හරි. ඒ නිසා මේ අපිට අපි දන්නේ අපි ඒක ඉස්සෙල්ලා ඉවර කරගමුකෝ ලේසි. MnO4- වලින් හැදෙන කවුද? Mn2+. එතකොට මෙයා හැදෙන්නේ මෙයාගේ. හරිද? එතකොට Mn එකට Mn එක හරි. එහෙනම් ඔක්සිජන් 4යි. එහෙනම් මේ පැත්තට දාන්න පුතේ 4යි ජලය. හරි. හයිඩ්‍රජන් 8යි. එහෙනම් මේ පැත්තට දාන්න හයිඩ්‍රජන් බැලන්ස් 8H+. මේ පැත්ත ආරෝපණය ධන 2යි. මේක ධන 8යි ඍණ 1යි කියන්නේ ධන 7යි. ධන 7යි මේ පැත්තේ ධන 2යි කියන්නේ 5 ඉලෙක්ට්‍රෝන. අපි කලින් මේ ප්‍රතික්‍රියාවම ලියුවා. හරි. හරි. ඔක හරි පුතේ. ඔක එක. ඊළඟට සල්ෆේට් ඔන්න පුතේ හොඳේ. ඒ හොඳට හදන්න සල්ෆේට් SO4 2-. හරි මේක මෙන්න මෙතන තමයි වැදගත් මොකදේ සල්ෆේට් SO4 2-. දැන් සල්ෆර් ලැබෙන ප්‍රභවය කවුද? ප්‍රතික්‍රියකෙ මේක කවුද? SCN-. දැන් ඔයාලා මේ යෝජනා කරා. හැබැයි ඔයාලා කැමතිද මෙයා විතරක් තියන් තුනද කරන්නේ? නෑ නේ. කාබන්ට වෙච්ච දේ ලියන්නේ නෑ. එන්ට වෙච්ච දේ ලියන්නේ නැතුව කොහොමද එන් බැලන්ස් කරන්නේ? එහෙනම් කාබන්ට වෙච්ච දේ ඇස්සලා බලන්න. මොකද්ද උනේ? කාබන් ඩයොක්සයිඩ් උනා. එන්ට වෙච්ච දේ මොකක්? N2 උනා. හරි. ඔන්න. ලියා ගන්න වෙනවා. සංකීර්ණ බවක් හිතට දැනෙනවද? නෑ. තාම සරලයි. හොඳයි. S එකට S එක හරි. හරි. ඊළඟ කවුරුද කියලා බලන්න. ඔයාලා කැමති කේ නයිට්‍රජන්. හරි. කාබන් එකට කාබන් එකත් හරි. අන්න නයිට්‍රජන්. නයිට්‍රජන් දෙකයි මේ පැත්තේ එකයි. එන නයිට්‍රජන් බැලන්ස් කරන්න මෙතෙන් දාන දෙකක්. එතකොට නයිට්‍රජන් හරිනේ. සල්ෆා දෙකයිනේ. එන සල්ෆා දෙකක් ඕන නිසා පුතේ මේ පැත්තේ සල්ෆා දෙකයි ඉඳා මෙතෙන් දාන දෙකක්.
කාබන් දෙක උනානි දැන් ඉබේම එහෙනම් මෙතන ඉස්සරහින් දාන්න දෙකක් හරි දැන් නයිට්‍රජන් හරි කාබන් සල්ෆර් හරි දැන් මුදේ හොඳට ඉස්සරහ බලන්න හරි දැන් අපිට යන්න තියෙන ඔක්සිජන් පැත්තට ඔක්සිජන් කීයද 4 2 8යි 8යි මෙතන 4යි 12යි මේ පැත්තේ ඔක්සිජන් එකක්වත් නැහැ එහෙනම් ජලය කීයක්ම දාන්න වෙනවද ඔක්සිජන් 12යි 8යි 4යි 12යි එහෙනම් 12ක් දාන්න වෙනවා ජලය 12 ජලය දාපු ගමන් මොකක්ද මේ හයිඩ්‍රජන් තාව කීයද 24ක් 24ක් මේ පැත්තේ හයිඩ්‍රජන් එකක්වත් දැනට නැහැ එහෙනම් කෙලින්ම ගෙඩි පිටින්ම 24ක් ආයෝජනය කරන්න වෙනවා හරි ඔන්න 24x+ හරි දැන් හරි ඔන්න තෙනි පස්සේ තමයි දඩුවට වරදීන්නේ මේ පැත්තේ බලන්න පුතේ හොඳට සන්න මේ මේටික් කරගන්න වෙනවා ඍණ 1ව 2ක් කීයද ඍණ 2යි මේ පැත්තේ බලන්න ඍණ 2ක් ඍණ 2ව 2ක් ඍණ 4යි මෙතන පුතේ ධන කීයද ධන 24යි එතකොට ඍණ 4යි ධන 24යි කියන්නේ කීයද ධන 20ක් මේ පැත්තේ තියෙන ධන 20ක් ওই පැත්තේ තියෙන ධන 20ක් ওই පැත්තේ තියෙන කියන්නේ එහෙනම් තව හරි ඍණ 2ක් වෙන්න මේ පැත්තේ ඕන වෙනව කියද මේ පැත්ත කියක් ඕන නේද හරි පැණිනේ ඍණ 2ව 2 ඍණ 4යි ඍණ 4 අතන ධන 20 24යි කියන්නේ ධන 20යි ධන 20යි මේ පැත්තේ ඍණ 1ව 2ක් ඍණ 2යි ඒතර ධන හරි මෙතෙන්ට නෝපතේ මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ ධන 20යි එහෙනම් කීයක් ඕනද 22යි ඉලෙක්ට්‍රෝන ඕන හරි 22යි ඉලෙක්ට්‍රෝන ගන්නක් ඕන අන්න එතන තමයි වරදි නෑ ඍණ 2 ඉඳන් ධන 20යි අපි තව ඍණ 20ක් දැම්ම කියලා ඍණ 20ක් දැම්ම බිඳුවයි බිඳුව නේ ඍණ 2 නේ තව දෙකක් ඕනනේ හරි 22 එතකොට ධන 20යි ඍණ 22යි කියන්නේ ඍණ 2යි හරිනේ හරි එතකොට එහෙනම් හරි එහෙනම් මේක පරිසමීකරණය මේක දෙවෙනි සමීකරණය. එහෙනම් මේ දෙකේ මේක සමාන කරන්න හරි මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝන සමාන කරන්න පළවෙනි සමීකරණය වැඩි කරන්න වෙනවා 22 කින් දෙවෙනි සමීකරණය වැඩි කරන්න වෙනවා හරි කියන්න. පහයි. එහෙනම් බලමු පුතේ. හරි. එතකොට පළවෙනි එක 22 කින් 22යි කවුද? MnO4 minus ධන හරි. මෙයා පහේ නිසා 10යි. 10යි HCN minus හරි ඊළඟ පුතේ මෙයා 22 කින් 22යි Mn2+ ධන හරි ඊළඟ මෙයා 5 එහෙනම් 5 කියන් 10ක් වෙනවා 5 + 2යි 10යි 10යි සල්ෆේට් ධන මෙයා පුතේ 6 5 10යි කාබන් ඩයොක්සයිඩ් ධන මෙයා 5 එහෙනම් 5යි N2 ඒක හරි දැන් බලන්න හයිඩ්‍රජන් දිහා මෙතන වැඩි කරේ කියන්නේ ඵලයේ සමීකරණය 22 කින් 22 කින් කියන්නේ 8 වරක් 22 කියන්නේ 176යි 176 H+ උතන මේ පැත්තේ ඊපස් මෙතන කියද 24යිනේ දෙවෙනි සමීකරණය 24 කියන්නේ ඒක වැඩි කරේ 5 ඒ කියන්නේ 120යි 120යි මේ පැත්තේ 176යි අර පැත්තේ 120යි කොහෙද මම මේ කියන්නේ තේරෙනව නේද මේක වැඩි කරානේ පුතේ 5නේ 5 වැඩි කරාම 24 වර 5 120යිනේ මේ ඵලයේ සමීකරණය වැඩි කරේ කියන්නේ 22 කින් 22 වටක් කියන්නේ 176යිනේ හරි මේ පැත්තේ 176+ මෙතන 24 වැඩි කරා 120 එහෙනම් මේ පැත්තේ තේරිය කියද්ද 56යි H+ හරි 56 H+ හරිද ඔන්න තුනද ඔන්න සමීකරණය හරිද එතන මේ වගේ සමීකරණ තුනද කරන්න ඔයාලට කොච්චර වෙලාවක් යනවද ඔක්සිජන් ගන්න ආරම්භ කරන්න ඒකයි තාම සරලයි හරිද කෙමිස්ට්‍රි වල පුතේ හැමිට අවබෝධ කරගත්තම ඇති දෙයක් නෑ හරි තේනවාද ඒ අවබෝධ කර ගැනීම ප්‍රශ්නක් තියෙන ගොඩක් දරුවන්ට හරි ඉතින් ඒ නිසා පුතේ මේක හරියට කරමු එනක් ටිකක් සමීකරණය වල සවසන් වෙනවා හරි මම විශ්වාස කරනවා මේ ඔයාලට ගැළවෙන්නේ නැහැ දැන් බලමු ඩැක්ටරේ කරන්න ප්‍රශ්න කිහිපයක් අරගෙන හරි ඔය විදිහට උත්තර කරන්න හරි ශාරීරික මාධ්‍ය තුන කිරීම කියන වෙනම දවසක් කතා කරමු ඒකත් මේ වගේම පොඩි වෙනසක් තියෙන්නේ මේකමයි මේක පුළුවන් දරුවට ඒක ගේමක් නැහැ